සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධින් රූපණී සවසහයතිය ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත මැතිවරණයට සෞඛ්‍ය හොඳයයි අධිකරණයට දැනුම් දෙද්දී ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභ කරන්නයි නීතිපති ඉල්ලයි හෙට රෑ 8 සිට අඟහරුවාදා උදේ 5 වෙනකන් රටටම ඇඳිරිය කොළඹ ගම්පහ අකණ්ඩවම 426ක් රෝහල්බුල සිටියේදී 620ක් සුවවී ගෙදරයයි ලංකාවෙන්ම වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 1055යි භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගාවටත් සත්ව පාලනයටත් යොදා ගන්න සැලසුම් ප්‍රදේශය ගැන නිවේදනය රතුනම් ආරක්ෂිත ස්ථානයකට යන්න රත්නපුරයට නිවේදනයක් මගීන් 99ක් කාර්ය මණ්ඩලයේ 8ක් සමග පාකිස්තානයේ ගුවන් යානයක් කරච්චියේදී කඩා වැටේ දේශීය පුවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමනිද සිල්වා මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා නීතිපතිවරයාගේ වාචික දේශනය මීළඟ නඩු දිනේදී සිදු කරන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය දැනුම් දුන්නා මෙ අතර වර්තමානයේ පවත්න නව්‍ය කොරෝනා තත්ත්වයේ යටතේ වුවද මහමැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමිෂ් ද සිල්වා මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලට සිය දේශනය මගින් කරුණු ඉදිරිපත් කළේ ලබන 26 වෙනිදා දක්වා පෙත්සම් විභාගය කල් තැබුණා ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩුවේදී වාචික දේශන ආරම්භ කරමින් පෙත්සම් වලට ඉදිරිපත් කළ මූලික විරුද්ධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කළා දැනට පවත්නා තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ වන් සුවවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නවා එමෙන්ම මරණ අනුපාතය පහළ අගයක් ලෙසයි මෙවන විට සටහන් ව ඇත්තේ ඒ අනුව ශ්‍රී ලංකාව සාර්ථකව නව්‍ය කොරෝනා වෛරසය මර්ධනය කර ඇති ආකාරය පැහැදිලි වන බව ජාසිංහ මහතාගේ ලිපියේ සඳහන් වන බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධායන ක්‍රියාවලිය සිදු කර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියටද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය බවත් අනිල් ජාසිංහ මහතා දන්වා ඇති බවයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෙසේ වුවද මෙම වෛරසයට තවමත් එන්න තක් සොයාගෙන නොමැති බැවින් එය පැතිර යාමේ අවධානම පවතින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත් සම්විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසයි නීතිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ නාම යෝජනා බාර දෙන අවස්ථාවේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් එම ක්‍රියාදාමය පිළිගත් බව තහවුරු වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද සිදු වුණේ පස්වන දිනටයි. ඒ අගමිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරේ, සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මනල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් දෙකෙහි ඇඳිර නීතිය යලි දැනුම් දෙන තුරු අකණ්ඩව ක්‍රියාත්මක වනවා. සෙසු දිස්ත්‍රික්වල හෙට රාත්‍රී 8 සිට 26 වෙනිදා අඟහරුවාදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල හෙට දිනේද ක්‍රියාත්මක වෙනවා. එම වැඩපිළිවෙල ලබන 26 වන අඟහරුවාදා සිට මෙම දිස්ත්‍රික්ක දෙකෙහි පෙර පරිදි ක්‍රියාවට නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.
එයනුව කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල අකණ්ඩව ඇදිරි නීතිය ක්‍රියාත්මක අතරතුර කාර්යාල කටයුතු සිදු කිරීමටයි විධිවිධාන යොදා ඇත්තේ. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8ට පැනවෙන ඇදිරි නීතිය හෙට අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්කවලට හෙට රාත්‍රී 8ට යලි පනවන ඇදිරි නීතිය ඉවත් කෙරෙන්නේ ලබන 26 වන අඟහරුවාදා අලුයම 5ටයි. इन पशु एम दिस्ट्रिकवल दिनपाता रात्रि अटे सीट अलियम पहादक्वा नवत देनुं दिन तुरु एंदिरिनीतिय क्रियात्मक बाव जनाधिपति माध्यांशे वेडितुरतात संधान करनवा एंदिरिनीतिय कड़करन पुद्गलें नत्तनंगोट गनीमे मेहयूं अकांडव क्रियात्मक बावाई पोलीसिय पवसान्ने एंदिरिनीति कालसी मावतुल नीतिय तादिन क्रियात्मक किरीमट पियवरगान नालिस सियलु पोलिस्तान वेत पोलिस मूलस्तानिल देनुं दी तिबेनवा मेरठ कोरोना रोगीन के संख्या एक दहस पनस पहादक्वा इहल कोस्ति बिनवा ये दिने दी आसादित्यान विसी दिने कु पूर्ण सुयलबा रोहल बलीन पिटवगे बवाई सौख्यमात्यान शेप अवसान्ने में अतर सेक सहित नाविक सेबलून दहातुन दिने कुद ये दिने पीसीआर परीक्षण संधा यमु केरुनु अतर ओंट कोरोना वायरस आसादने वी नोमति बवट तहवुरुफुना कोविड-19 वायरस हमुए अपे रटे तत्व अदत् मुलिन्म अवधान यमुकरण कोट इये दावसेदी अपे रटेन मे कोविड-19 वायरस आसादने वुवान विसी हद्देनेक हंदुनागनीमट हैक्याव लबुना ओउन्गेन वेडी पिरिसाक दुबाई सिट मिनट में तापु आये केला सौख्य अंश तहवुरु कला एवगेम सौख्य अंश यमकिसी आकारयक अनावश्यक पलकरनवा इदिरियेदी नाविक हमुदा सामाजिकयान मे कोविड-19 वायरस आसादने वुवान लेस वार्तावीम यमकिसी आकारयकिन अडुवीमक दकिन्नट हैक्यावक लबेवी केला एवगेम इये दवसेदी पीसीआर परीक्षण 1603ක් සිදු කළා මේ COVID-19 වෛරසයේ ආසාදනය වුවන් හඳුනා ගන්න. ඒතරතුරුත් එක්ක අපි දකිමු අදත් අපේ රටේ තවත් අලුත් තොරතුරු මේ විදිහට. බෙරටින් හමු වූ සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1055ක් වෙද්දී පූර්ණ සුවය ලබා පිටවගිය රෝගීන් ගණන 620ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. රෝගීන් 426 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා. තවත් 110 දෙනෙකු පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණයේ යටතේ. බෙවන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය 150ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකු, පුත්තලමින් 35 දෙනෙකු හා කලුතරින් රෝගීන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේ නව්‍ය කොරෝනා රෝගීන් 27 දෙනෙකු සුවකැනුණා. ඔවුන්ගෙන් 15 දෙනෙකු ඩුබායි සිට බෙරට පැමිණ නිරුදහයන මධ්‍යස්ථානයක සිටි අයයි. එක් අයෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර ඉතිරි රෝගී 11 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙනවා. විදෙස් රටවල සිටින ශ්‍රී ලංකේක සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි. එය නුරු රුසියාවේ මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකේක සිසුන් පිරිසක් අද රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිත බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්ලා මහතා පවසනවා. ඉදිරියේදී නාවික හමුදාවෙන් හමුවන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම මේ දිනවල විශේෂයෙන්ම පවතින කඳුර වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව වැඩි සැක සහිත අය බලලා තමයි මෙව PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩු වේ කියන බලාපොරොත්තුව අප තුල තිබෙනවා. ඒ වගේම මේ දක්වා මේ 1055ක් වන දැන් රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේ සියයකට අධික ප්‍රමාණයක් විදේශයන් හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්නට පුළුවන්. නව්‍ය කොරෝනා වෛරසින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීමේ සංඥාමාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. ජනතාව ගැවසෙන පොදු ස්ථාන සුපිරි වෙළඳසල් මෙන්ම කාර්යාල කේන්ද්‍ර කරගනිමින් අදාළ සංඥා භාවිතයට යනු කටයුතු සම්පාදනය කර තිබෙනවා. ගාල්ල හබරදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ හත් දිනක නිවෙස් බලා පිටව ගියා. වැලිසර නාවික කඳවුරේ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන්ගේ සමීපතමයන් පිරිසකුයි මෙසේ නිරෝධායන අවසන් කළේ. රිචුවේ ආර්යා ළමාරෝහලේ සේවාවන් පවත්වාගෙන යාමට නාවික හමුදාව මහඟු දායකත්වයක් ලබා දී තිබෙනවා. කුඩා දරුවන්ගේ හෘද රෝග පිළිබඳ සහ දැඩි සත්කාර රෝගී සේවා දියුණු කිරීම මෙන්ම නව හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීමටද නාවික හමුදාව පූර්ණ දායකත්වය ලබා දුන්නා. වෙන්කර සාත්තු කිරීමේ ඒකකය නවීකරණය කිරීම
නව්‍ය කොරෝනා රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් සකස් කිරීම ආදී කාර්ය රැසක් ක්‍රියාවට නැංගුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මග පෙන්වීම මතයි. මේ අතර නව්‍ය කොරෝනා රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීම සඳහා ආධාර ලබා දෙන ලෙස ඉල්ලා ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතයි නාවික හමුදාව සඳහන් කරනවා. එසේ ආධාර එකතු කිරීම සඳහා කිසිවෙකුටත් අනුමැතිය ලබා දෙන්නේ නැති බවයි නාවික හමුදාව කියා සිටින්නේ. ජාත්‍යන්තර දෙසට අවධානය යොමු කරමින් අපි මුලින්ම යන්නේ මේ COVID-19 වෛරසයේ ආරම්භය සටහන් වුණු චීනයට. චීනයේ මස් පිණිස වන සතුන් අලෙවි කිරීම සහ දඩයම් කිරීම නීතියෙන් ස්ථිර වශයෙන්ම මේ වෙනකොට තහනම් කරලා තිබෙනවා. ඒ වගේම පසුගිය දින 7 තුල පමණක් ඇමරිකාවේ රැකියා අහිමි වූ පිරිස ලක්ෂ 24ක් බවට පත් වෙලා තිබෙනවා කියලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒතරතුරුත් එක්ක අපි දැන් යමු ජාත්‍යන්තරයට. මස් පිණිස වන සතුන් දඩයම් කිරීම හා අලෙවිය නීතියෙන් තහනම් කිරීමට චීන රජයේ පියවරගෙන තිබෙනවා. වන සතුන් දඩයම් කිරීම පසුගිය පෙබරවාරි මාසයේදී తాවකාලිකව තහනම් කෙරුණු අතර නව නීති යටතේ එය ස්ථිරවම තහනම් වනු ඇති. වන සතුන් වෙළඳාමේ යෙදුණු පුද්ගලයින් වගා කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර චීනයේ ජාතික ව්‍යවස්ථාදායක සභාවේ වාර්ෂික සැසිය අද ආරම්භ කෙරුණා. දහසකගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ වූ සම්මේලනයේට මාධ්‍ය වෙත ලබා දෙන අවස්ථාව සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නව්‍ය කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා යුවාන් ට්‍රිලියන එක වටිනාකමකින් යුත් රාජ්‍ය ණය බැඳුම් කර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි චීන ක්‍රමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 52,21,227 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 297,435. වෛරස ආසාදනයෙන් හේතුවෙන් මරණ 335,191ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. කවසාකි රෝගය මෙවන විට රටවල් 13ක දරුවන්ට වැළඳී ඇති බව දිව්‍යෝ කාණ්ඩුකාරවරයා අසඳහන් කරනවා. ඇමරිකාවේ ප්‍රාන්ත 50න් 25කින්ම කවසාකි ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. මේ අතර රට විවෘත කිරීම ආර්ථිකයේ යලි නැකා සිටුවීමට සමත් වේයි සිටුවද පසුගිය දින 7 තුල පමණක් ඇමරිකාවේ රැකියා අහිමි වූ පිරිස ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලක්ෂ 386කට පමණ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෝඩ් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ප්‍රථමයෙන් ඔහු පැලඳ සිටි මුහුණු ආවරණයේ ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා වෙනුවෙන් එන්නතක් සොයා ගන්නා ඖෂධ සමාගමයකට ඩොලර් බිලියන 1.2ක් ලබා දෙන බවයි ඇමරිකාව සඳහන් කරන්නේ. කිනම් නීති රීති යටතේ කවදා පාසල් ආරම්භ වේද යන තවමත් නිශ්චිත කාල වකවානුවක් නැහැ. කෙසේ වෙතත් ලබන සතියේදී ගිම්හාන ඍතුව වෙනුවෙන් පාසල් නිවාඩු කාලයයි ආරම්භ වීමට නියමිත වෙලා තිබෙන්නේ. දෙවන දිනේටත් බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් සමාජ දුරස්ථ භාවයේ තබා ගැනීම පිළිබඳ දිගින් දිගටම විවේචන එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. මෙම වෛරසය එතරම් සැලකිල්ලට භාජනය කළ යුතු වෛරසයක් නොවන බවයි ඔහු පවසන්නේ. යම්මෙකු ආසාදිතයෙකු බවට හෙළි වුවහොත් ඔහුගේ ආගිය තොරතුරු මිනිත්තු කිහිපයක් ඇතුළත එලිකර ගැනීමට තමන් සමත් බව කොරියානු තාක්ෂණික අංශ සඳහන් කරනවා. ඒ සඳහා ජංගම දුරකථන දත්ත නයිකාඩ්පත් භාවිතය පිළිබඳ විස්තර හා CCTV දර්ශන උපයෝගී කරගනු ලබනවා. පසුගිය සතියේ රාත්‍රී සමාජ ශාලාවකින් හමු වූ ආසාදිතයාගේ තොරතුරු කෙටි කාලයක් තුල ලබාගත්තේ මෙම ක්‍රමයෙන් බවයි ඔවුන් සඳහන් කරන්නේ. නව්‍ය කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා වඳුරන් යොදා ගැනීමෙන් සිදු කළ පරීක්ෂණයකින් මෙවන විට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමරිකානු පරීක්ෂකයන් සඳහන් කරනවා. වෛරසයේ වැළඳී සුවය ලැබූ වඳුරන් 9 දිනකට ප්‍රතිවෛරසය ලබා දී නැවත වෛරසයට නිරාවරණය කළද එම වඳුරන් 9 දිනකට නැවත වෛරසයේ ආසාදනය නොවූ බවයි එම පරීක්ෂකයන් තවදුරටත් සඳහන් කරන්නේ. මෙම ප්‍රතිවෛරසය කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. COVID-19 කියලා කියන්නේ අපිට බොහෝ දේවල් උගන්නපු අභියෝගයක්. ඒ අභියෝගය අපි එකට එකතු වෙලා සාර්ථකව පාලනය කළා. දැන් ජයග්‍රහණය අපේ අත මාහිමේ තිබෙන්නේ. අපි COVID-19 පරාද කරනවා අනිවාර්යෙන්ම. කොරෝනා ව්‍යසනය හමුවේ බොහෝ දෙනෙකුට ඩෙංගු අවදානම අමතක වී ගිහින්
අවදානීය ගිලිහියාම තුල ඩෙංගු මාරයා යලි හිසොසවන්නේ ඔබේම ආදරණීයන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් අපේ මිනිස්සු ගෙදර සුද්ධ කරගන්න ගෙදර තියෙන කුණු ටික පාරට ගිහින් දානවා හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ අපේ ගෙදර සුද්ධ වුණාට අපේ රට අපිරිසිදු වෙනවා කියලා මේකෙන් රට අපිරිසිදු වෙලා විතරක් නතර වෙන්නේ නැහැ මේ කුණු ගොඩේ වතුර පිරීලා හැදෙන ඩෙංගු ටික කුණු නොතෙක්වත් ඔබේ නිවසර රැංගන බව ගොඩක් දෙනෙකුට අමතක වෙලා මතක තියාගන්න පාරට කුණු දාන හැම කෙනෙක්ම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් බව වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු යලි හිස ඔසවමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5580ක් වාර්තා වූ අතර මෙම වසරේ එම සංඛ්‍යාව 11595ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 3736ක්ද මාර්තු මාසයේදී 3832ක්ද අප්‍රේල් මාසයේදී රෝගීන් 2970ක් ලෙසද වාර්තාවේ තිබුණා. එහෙත් මෙම වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5316ක්. මාර්තු මාසයේ රෝගීන් 1537ක් ලෙස වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීට ගොදුරු සංඛ්‍යාව 19000කට ආසන්න බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිරතුරුව ඩෙංගු මර්ධන කටයුතු වල නිරත වෙමින් මෙම ව්‍යසනය පිටුදැකීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඩෙංගු රෝගේ විතරක් නෙවෙයි ඕනෑම වසංගතයක් මෙරටින් තුරන් කරන්න අපිට පුළුවන්. හැබැයි කවුරු කොහොම කිව්වත් ඔබ හෝ ඔබේ ආදරණීයෙකු මේ ඩෙංගු රෝගයට ගොදුරු වුණ විතරයි ඔබට එහි බරපතල කම තේරෙන්නේ. ඊට ඉඩ දෙනවද නැත්නම් තීරණය ඔබ සතුයි. රජයට අයත් භාවිතයට නොගෙන තිබෙන හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු මෙන්ම සත්ව පාලනය සඳහා යොදා ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක්ද අර්ලිගහ මන්දිරයේදී පැවැත්වුණා. ආර්ථික පුනර්ජීවනයේ හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අතිශයින් වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්ම, වැවිලි, පශු සම්පත් හා දෙහිවර යන ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල නිෂ්පාදන ඉහළ නැග්වීම සඳහා අවශ්‍ය භූමි හඳුනා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කෙරුණා. මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10000කට වඩා අඩු පවුල් 255,731ක් සිටිනවා. රුපියල් 10000ත් 20000ත් අතර ගෘහස්ථ ආදායමක් ලැබෙන පවුල් සංඛ්‍යාව 568,715ක්. මෙයනු මෙරට පවුල් දසලක්ෂයක පමණ ගෘහස්ථ ආදායම වැඩි කර ගැනීම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනීයට ගෙන වගා කටයුතු සිදු කිරීම, වගාව සඳහා සුදුසු බොහෝක හඳුනා ගැනීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ඒ ආයතන වලට පවරා ඇති ඉඩම් පළතායි ලෙස යොදා ගැනීම, ගෙවතු වගාව පුළුල් කිරීම, විවිධ ආයතන වලට අවිධ මත්ලිස පවරා ඇති ඉඩම් නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම හා දෙහිවර කර්මාන්තයට පළදායි වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. මේ අතර දිවයිනේ නිරිත දිග කොටසෙහි තවදුරටත් වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ ණය මන්ත්‍රණයෙන් අන්තිම නිවේදන දීර්ඝ කරලෙබුවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය කොට්ටාසයට ඉවත් වීමේ රතු නිවේදන ලබා දී ඇති අතර ගාල්ල බද්දේගම නෙළුව තවලම ප්‍රාදේශීය කොට්ටාසවලට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ඇලපාත කලවාන කිරියල්ල ඕපනායක බලංගොඩ කුරුවිට ඇලියගොඩ පල්මන්ඩු සහ නිවිතිකලයන් ප්‍රාදේශීය කොට්ටාසවලට කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආලින්ද නුවර වලල්ලාවිට බොලසිංහල සහ ඉංගිරියන් ප්‍රාදේශීය කොට්ටාසවලට මාතර දිස්ත්‍රික්කයේ පිටපැතර සහ කොටපල ප්‍රාදේශීය කොට්ටාසවලට කෑගල් දිස්ත්‍රික්කයේ දරණියගල මුලත්කොපිටිය වරකපොල රඹුකන ගලිගමුව කෑගල්ල සහ දෙහිවිටන් ප්‍රාදේශීය කොට්ටාසවලට කොරණෑගල දිස්ත්‍රික්කයේ මාතගම සහ පොල්ගහවල ප්‍රාදේශීය කොට්ටාසවලට නෝරේලි දිස්ත්‍රික්කයේ අවගම ප්‍රාදේශීය කොට්ටාසයට අතිර දෙක යටතේ අවදානෙ සිටින නිවේදන නිකුත් කරන ලැබුවා. ගාල දිස්ත්‍රික්කයේ ගාල කඩවස් අතර අත්මීමන ඇල්පිටිය නියාගම බෝපේ පොත්තල සහ නාගුණන් ප්‍රාදේශීය කොට්ටාසවලට මාතර දිස්ත්‍රික්කයේ උකිර ප්‍රාදේශීය කොට්ටාසයට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ගොඩකැල එඹුල්පේ කහවත්ත කොළොන්න සහ වෙලිගපලයන් ප්‍රාදේශීය කොට්ටාසවලට කල්තර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගමෙන් ප්‍රාදේශීය කොට්ටාසවලට කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවුග ප්‍රාදේශීය කොට්ටාසයට කෑගල දිස්ත්‍රික්කයේ අරණායන සහ යටියන්තුඩන් ප්‍රාදේශීය කොට්ටාසවලට මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ තුම්පනේ මහනුවර කඩවස් හතර සහ ගඟ වට කෝරළේ සහ පාතේ හැට ප්‍රාදේශීය කොට්ටාසවලට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලෙන් ප්‍රාදේශීය කොට්ටාසයට අතර එක යටතේ විමසිලි නිබඳි සිටින නිවේදන නිකුත් කරන ලැබුවා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම තවදුරටත් මේ නීතිතික කොටසේ වැසි තත්ත්වය අපි අපේක්ෂා කරනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, ගමතර වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව වගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවකුත් තියෙනවා. දිවයින හරහා සුළඟේ වේගයේ තවදුරටත් අපි අපේක්ෂා කරනවා. 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි වැසි සමග මේ සුළඟේ වේගය තීව්‍ර සහෝදර ජනතාවට තවදුරටත් අපි පැහැදිලි කරනවා මේ මෙවැනි අවදානමකුත් තියෙනවා කියන එක. මාලිකාවත්ත ජුම්මා මස්ජිද් පල්ලිය අසලදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ වැඩිදුර වාර්තාවක් ඇඳවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පල්ලියාසල් නිවසකදී දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 5000ක මුදලක් ලබා දී ඇති අතර 300කට අධික පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි බව සඳහන්. බොහෝ පිරිසක් මුදල් ලබා ගැනීම සඳහා එකවර නිවස තුළට යාමට උත්සාහ දැරීමේදී තෙරපීම සිදුව තිබෙන්නේ. සිදෙන් ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් 3 දෙනාම වයස අවුරුදු 65 ඉක්ම වූවන්. තවත් 8 දිනකු එහිදී තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය කටයුතු කළ අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් ලබන මාස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. එමෙන්ම එදිනට මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළා. රුපියල් 5000 දීමනාවට අකුල් හෙලා ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙලට බාධා නොකරන්නේ මහජන නියෝජිතයන් අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටනවා. මේ සම්බන්ධයෙන් අදත් අදහස් පළ කෙරුණා. ජනතාවට 5000 මදි 20000ක් ගෙවන්න ඒක දේශපාලනය කරන්න කරන්න එපා. ඒක මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ රාජ්‍ය නිලධාරීන් හවුල් කරගෙන රාජ්‍ය යන්ත්‍රය මගින් මේ මුදල් ගෙවන්න එක කියලා තමයි අපි කිව්වේ. ලක්ෂ 51කට 5000 බැගින් කෝටි 2500කට අධික මුදලක් වැය කරලා මේ දෙන්න ගිහින් නැති අර්බුදයක් නැතිවරණ කොමිසමේක හදාගන්න ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සූදානම් නැහැ. අපි පුද්ගලිකව සද්භාවයෙන් හිතලා කරන එක වුණත් විවිධ දේශපාලන අධිකාරීන් එතුමාට කරන පැමිණියනු එහෙම හිතෙන්න පුළුවන්. ඒ පොහොට්ටුවේ ජනතා නියෝජිත හැටියට ඔහු ඒ කමිටුවේ ග්‍රාමීය කමිටුවේ නායකයා හැටියට පත් කරලා ඒ රුපියල් 5000 වුන් දෙන විදිහට ජනතාව අතරට දීලා ඒ මැතිවරණ
නිවරණයට වාසිදායක වන ආකාරයට කටයුතු කරන්න එපා. ඒ අයට බියක් තියෙනවා. දැන් මේ රටේම පිළිගැනීමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොයිඩ් වසංගතයේ පාලනය කිරීම සඳහා නියම විදියට ක්‍රියා කරා. එක්සත් ජාතික පක්ෂයේ රජයක් තිබුණා නම් මේක සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට පාලනය කරන්න බැරි බව. අපරාධ අහිංසක මිනිස්සුන්ගේ දීමනාව නැවැත්වීමේ මේ දුෂ්ට ක්‍රියාව කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට දඩුවමක් මහ ජනතාවගෙන් ලැබේ. මැතිවරණ කොමිසම මේ වගේ දරදඬු හිතුවක්කාර ආකාරයට කටයුතු කරනවා නම් මේ රටේ නිර්මාණය වෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානමින් ඉන්න ඕනි. අද අපේ රටේ ජනතාව කියන සෑම ගැටලුවක් සම්බන්ධයෙන්ම විසඳුම ලබා දෙන්න මැතිවරණ කොමිසම බාර ගන්න ඕනි. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය අතර ගැටුම උග්‍ර වෙමින් පවතින බව දේශපාලන වාර්තා පෙන්වා දෙනවා. දෙපාර්ශවයේ සිදු කරන අදහස් දක්වීම් තුලින් මේ බව පැහැදිලි වෙනවා. තමන්ගේ හෙංචයියන්ට තමන්ගේ ගෝල බාලයින්ගේ බූදලයක් හැටියට තියාගෙන මේ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අභාවයට අරි. එතකොට අවුරුදු 26ක් තිස්සේ අපේ පක්ෂයට දැවැන්ත ශක්තියක් වෙලා හිටපු ශක්ති සම්පන්න මිනිස්සු විශාල ප්‍රමාණයක් නායකයෝ අපේ පක්ෂයට අහිමි කරේ ඔය කණ්ඩායම තමයි. එහෙම නිසා තමයි මේ ඉතිහාසයේ බෝඩ් එක ඒගොල්ලන්ට දීලා පක්ෂයේ හිටපු නායකයෝ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයන් සියලුම දෙනා අපි එළියට ආවේ. අපි එක්සත් ජාතික පක්ෂයේ අතුරට අපි යනවා. හැබැයි ඒ යන්නේ මෙන්න මේ නවීන දිසානායකල වගේ සැබෑ ඩීල් කාර්යය ටික එලවල දාලා කියන එකත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා නැතුමා දිගින් දිගටම පක්ෂ නායකත්වයේ ඉන්නේ නැහැ කියලා. අකිල විරාජකාරී වසම් මහත්මයා ප්‍රකාශයක් කරගෙන යනවා මේ පක්ෂයේ එතුමාගෙන් පස්සේ නායකයා එතුමා කියලා. එතකොට රවි කරුණානායක මහත්මයා ප්‍රකාශ කරනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් පස්සේ මේ පක්ෂ නායකයා එතුමා කියලා. වජිරාභය වර්ධන මහත්තයා කියනවා අනාගත නායකයා එතුමා කියලා. මේ නවීන දිසානායකත් තැන් තැන්වල නෝරෙලිය දිහා මේ පක්ෂ නායකයා එතුමා කියලා කියනවා. දැන් මේ කුඩාම මේ පරමාණු අංශුවක් බවට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයෙන් පස්සේ නැනෝ අංශු වලට කැඩීමට නියමිත වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය. කිරියල්ල මහත්තයා කියලා දුනා සමගී බලවේගයේ මාධ්‍ය රැසීමකදී ජාප මන්දී කණ්ඩායම මහමැතිවරණ බසු පොහොට්ටුව සමග එකතු වෙනවා. කිරියල්ල මහත්තයෝ ඔබතුමාට මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රෙද්දක් ඇඳගෙන ওই කතාව කියන්න බෑ. රෙද්ද ගලවගෙන කිව්වොත් රටේ මිනිස්සු කතාව විශ්වාස කරයි. එක්සත් ජාතික පක්ෂය අද ඉන්නේ නියම එක්සත් ජාතික පක්ෂය ආදරය කරන ආරක්ෂා කරන සියලු ජාතීන් එක්කෙක් පක්ෂය සභා නායකම හම්බුන්නේ නැහැ කියලා මේ හිටපු අගමැතිතුමා පරිගන්න සමගී බලවේගය කියලා මේ වගේ ප්‍රකාශ කරන එක සම්පූර්ණ වැරදි. තමුන්නාදිර තියෙන හොඳ එළියෙන් බූරුවක් තියාගෙන ඇඳුම් ඕන ඇඳගෙන නැත්තම් ගලවගෙන මුන්නාද ජීවිත කාලේ කරපු දේවල් මෙනෙහි කරගෙන තමුන්නා කාලේ හරිය කරලා දැන් අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කර ඇත්තේ විධිමත් ආකාරයට බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානানন্দ ස්වාමින් වහන්සේ පවසනවා. මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. මහමැතිවරණයේ හේතුවෙන් අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම මේ මාස 4 වෙනිදා දක්වා සීමා කර තිබුණා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග නැවතත් මහමැතිවරණය ජුනි 20 වෙනිදා දක්වා කල් දෙමීමටයි මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද දිනේදී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි ලේකම් HMTD හේරත් මහතාට ලිපි දෙකක් බහර දීමට කටයුතු කළා. ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානানন্দ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. අදත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කමිෂනට කරන්න දෙයක් නැහැ කියලා. අපි දන්නේ ඒක කොතරම් දුරට නිල ප්‍රකාශයක්ද කියලා. නමුත් අපිට හැඟෙන දේ තමයි මේ ප්‍රශ්නේ වගකීම යුත්තේ කවුද? මනම් මැතිවරණ කොමිසම තමන්ගේ ස්ථාවරය පාදාරින්ට ප්‍රකාශ කරන්න ඕනි. මැතිවරණ කොමිසම තර්කයක් කරනවා නම් මේක අවිධිමත් කියලා ඒ තර්කය අපිට පිළිගන්න බෑ. මොකද ඒකට අදාළ කරන ගණන මොන හරි ගැටළු සාකච්ඡා කරන්න දෙනවා. ඒකට මැතිවරණ කොමිෂනට ඇවිල්ලා හරියන්නේ. ඒකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය තමයි පත්වීම් බලධාරීන් ඉදිරියේ වැඩ කරේ. අපි ඒගොල්ලොත් එක්ක ඒ සාකච්ඡාව කරමින් හිටියි. අපි හිතන්නේ මැතිවරණ කොමිසමට ඒක තර්කයක් කියලා. සෑම පාසලකටම ශරීර උෂ්ණත්වයේ මැනබැලීමේ උපකරණ අත්සේදීම සඳහා සීක්මෙන්ම ගිලන් කාමරයක් බැගින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය දල සලහපිරුම මහතා පවසනවා. ඒ සඳහා දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැති බවද අමාත්‍යවරයා කියා සිටිනවා. බතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක් වූ අමාත්‍යවරයා කියා සිටියේ දරුවන් 200කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන එක් පාසලකට සෞඛ්‍ය පහසුකම් වර්ධනය සඳහා රුපියල් 30,000ක මුදලක් ලබා දීමට පියවර ගන්නා බවයි. දෙවිනපුරාමෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 680ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙල ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී සියලු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති බලින් ඉල්ලා සිටියා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙල පිළිබඳ කරුණු විමසා බැලීමකින් තොරව අසත්‍ය ප්‍රචාර ගිනියම හෙළා දකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. යහපාලන රජය ලෝක ප්‍රකට යුද අපරාධ විශේෂඥයන්ගේ වාර්තාද නොසලකා හරිමින් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ යුද අපරාධ චෝදනා පිළිගත් බව රිය ඇඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ස්වාධීන රෝපාණි එක මගේ රට වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. යම් තීරණාත්මක මොහොතක යුද්ධ ජයග්‍රහණය කරනවා. ඒකට හේතුව රණවිරුවන්ගේ කැපවීමද නායකත්වයේ කැපවීමද නැත්නම් අපේම සැලැස්මද? 2009 මේ මාසයේ 19 යුද්ධ දින්නේ මේ මාසයේ 12 දාතු වෙනකොට එංගලන්තෙන් ආව ඩේවිඩ් මිලිබෑන්ඩ් ප්‍රංශෙන් ආව බර්නඩ් කුෂ්ණ එතකොට ඇමරිකා තදබල බලපෑම කරන මේක නවත්තන්න කියලා කිව්වා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ඒ බටහිරයන්ට ගැති වෙච්ච නැති නිසා තමයි අපිට මේ යුද්ධයේ දෙකටම ගෙනෙහෙලා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ජනාධිපතිවරු 4 දිනකට මේ යුද්ධය ජය ගන්න බැරුව වුණා. අන්තිම පැය දෙක තුන වෙනකොටත් ප්‍රභාකරන්ට ලොකු විශ්වාසයක් තිබ්බා බේරගනයි කියලා. ඉතින් එච්චර දැඩි ගරන්ටි එකක් දීලා තිබ්බා විදේශ රටවල් අහිංසක දෙමළ ජනතාව මිනිස් පලියක්සේ තියාගෙන ඔවුන් හමුදාවට පැනලා යනකොට ඔවුන් අමෝමේ මරා දානකොට බෑන් කින්මුන් මෙහි ආවේ නැහැ. නමුත් අපි යුද්ධ දිනලා දවස් 3කට පස්සේ ඇවිල්ලා කියනවා අපිට වගවීම් ගැන කන්න හදනවා. එක්කෙනෙක් මගේ ඉස්සරහා කියනවා තාමත් යුද හමුදා කඳවුරු වල දෙමළ තරුණියන්ව ලිංගික වහලුන්සේ තබාගෙන ඉන්නවා. අපේ නිමල් කෆනෑන් කියලා එයා කියනවා I am also a victim of the last regime. මංගල සමීර විදේශ අමාත්‍යවරයාගේ මේසය මත තිබ්බ ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයෝ 6 දෙනෙක්ගේ වාර්තා හතක්. මේ 6 දෙනාම ලියලා තියෙනවා අපේ හමුදාවල් කිසිම යුද අපරාධයක් කරලා නැහැ. මේ මංගල සමයට කොහොමද කියලා කියන්නේ අපි යුද අපරාධ කළා කියලා. ඒ තරම් දේශද්‍රෝහි ක්‍රියාවක් තවත් තියෙනවද? ස්වාධීන රෝපණී සවස 6:30 ප්‍රධාන පත්‍රිකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.